අපූරු යාළුවෙක් වලාකුළු අතරින් ගමනක් යන්න පටන් ගත්තා. වටපිට සිරි නරඹමින් වලාකුළු වල ගෑවිමින් කුරුල්ලන්ට අතවනමින් ඔහුම යන අතරේ එකපාරටම එයාව කොහෙටද වැටිලා. එයා හැම තැනම යනවා. එයාට කොහෙද ඉන්නේ කියලා හිතාගන්නත් බෑ. ඒ මදි වට වාහන. මෙන්න බළු පැටියකුත් පස්සෙන් එනවා. පුංචි යාළුවනේ, මේ යාළුවා මෙහෙම අතරමං වෙලා ගිහිල්ලා හරි අපූරු තැනකට වැටෙනවා. මම මේ කොහෙද ඉන්නේ? ඇත්තටම මම මේ කොහෙද ඉන්නේ? හරි, කමන්නේ. කොහෙ හිටියත් කමන්නේ. මං යනවා මෙතනින්. කොහමගේ සුපර්පවර්ස්? හරි, ආයි බලමු. මගේ සුපර්පවර් එකට මොකක්ද වෙලා තියෙන්නේ? කොහෙද ඉන්නේ කියලා හිතා ගන්නත් බෑ. මගේ සුපර්පවර්සුත් නෑ. මම මොකද කරන්නේ? අර මොකද්ද? අරි බලමුකො ගිහිල්ලම. හරි, එහෙනම් අද පාඩම දන්න අයටයි නොදන්න අයටයි ඔක්කොටම මං කියලා දෙන්නද? හරි, එහෙනම් අද පාඩම කවුද? කවුද? මම මේ කොහෙද ඉන්නේ? ඔයා ඉන්නේ මගේ පන්තියේ. පන්තියේ? මේ මොකද මේ මෙතන වෙන්නේ? අපි නම් දැන් ඉන්නේ ඩයලොග් ටීවී එකේ ගුරු ටීවී නාලිකාවේ ශිෂ්‍යතුමගේ වැඩසටහනේ අපි පාඩම කරන ගමන් තමයි ඉන්නේ. හොඳ දෙයක් වගේ නේද? ඔව්, හැබැයි ඔයාටත් කැමති නම් අපේ පාඩමට එකතු වෙලා පාඩම අහන් ඉන්න පුළුවන්. ෂා, කැමතිද? නියමයිනේ, මං කැමති. එහෙනම් අද අපේ පාඩමේ නම මං ඉස්සෙල්ලාම කියන්නද හැමෝටම? හා, අසයි නේද දැනගන්න? හරි, එහෙනම් අද අපේ පාඩමේ නම තමයි සවන් දීම. මොකද මොකක් හරි කිව්වද? ඕකනේ ඉතින් බැරි. සවන් දීම තියෙන්න ඕනේ. සවන් දීම නැතුව නම් බෑ හැබැයි. අහගෙන ඉන්න ඕනේ. ඒක තමයි මං අද කියලා දෙන්නත් හදන්නේ. ඔව්. හරි හරි. කැමති දහන් ඉන්න? කැමති කැමති. හරි. එහෙනම් අද පාඩම තමයි පඬිතුමා සහ තොටියා. ලස්සනම ලස්සන කතන්දරය. හැබැයි ওই කතාවට කලින් අපිට තියෙනවා ওই කතාව ලස්සනට බලන්න. ඔයාලා ආසද බලන්න මේ කතන්දරේ? කවුද ආස බලන්න කතන්දරේ? ආසය අත උස්සන්න ඕනේ. ආසය අත උස්සන්න ඕනේ. මාත ආසය. ආසයිනේ. හරි, එහෙනම් අපි මුලින්ම මේ කතන්දරේ ටීචර් කියවන්න කලින් කතන්දරේ ලස්සනට අපි හැමෝම එකතු වෙලා බලලා ඉමු. මං හිතන්නේ ගෙදරේ ඉන්න මගේ පුංචි දුවලා පුතාලත් හරි ආසාවෙන් ඇති මේ වෙලාවේ මේ කතන්දරේ මුලින්ම බලන්න. එහෙනම් අපි යමු කතන්දරේ මුලින්ම බලලා ඉන්න.
මාව ගොඩට ගෙනියන්න. පදිතුමනි, පදිතුමනි, අද ගඟේ ජලයත් වැඩි. සැල පාරක් දරුණු. ඒ නිසා අද නම් ඔරුව පදින්න බෑ. මට ඉක්මනින්ම ගොඩට යන්න ඕනේ. ඒ නිසා කොහොම හරි ඔරුව පදින්න. මම ඔබතුමාට එක වතාවක කීවනේ අද ඔරුව පැදීම අරිම අවදාන. කමක් නැහැ. මාවයි ගොඩට ගෙනියන්න. ඔබට පොත් කියවන්න පුළුවන්ද? අනේ බෑ පදිතුමනි. එහෙනම් ඔබේ ජීවිතෙන් භාගයක් ඉවරයි. ඔබට යන්න පුළුවන්ද? බෑ පදිතුමනි. එහෙනම් ඔබේ ජීවිතෙන් තුන් කාලක් ඉවරයි. ඔබතුමාට පීනන්න පුළුවන්ද? මම පීනන්න නම් දන්නේ නැහැ. एना नोपुतुमागी मुझे जीविते में ही बरा दें औरो पेरन वा मदना सीना चुरों अया हरे अभी दें लास्सने कतावक बहलुआ नेद हेनं दें गोया अपे पांती वाड़ी विला हिटिया ठे अभी खाऊरो दान्ना नेद पुते में खाऊ द केला खाऊरो दान्ना नेद गुल्लो ඇත්තටම ඔයා කවුද? අනේ ටීචර් මං කොහෙන්ද ආවේ මං කවුද කියලාවත් මට හරියට මතක නෑ. එහෙනම් අපි ඔයාට නමක් දාන්න. එහෙම හොඳයි නේද පුතේ? අපි නමක් දාමු අපේ අලුත් යාළුවට. අපි ඔයාට අද ඉඳලා කියනවා මාස්ටර් ගුරු කියලා. මොකද්ද? මාස්ටර් ගුරු. හැමෝම තවසරයක් හයියෙන් කියන්න. මම කතාව කියාගෙන යනවා හොඳට අහගෙන ඉන්න ඕනේ ඊට පස්සේ මම ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනවා හොඳට අහගෙන ඉන්න ඕනේ. ප්‍රශ්න අහනවා ටීචර්. ඕ. ඔයා දැන් අපේ පන්තියේ ඉන්නේ. ඔව්. නේද මාස්ටර් ගුරු? ඔව් ටීචර්. එහෙනම් ඔයාගෙනුත් මම අහනවා පාඩම්. ආ. ප්‍රශ්න අහනවා. ආ හරි ටීචර්. එහෙනම් ඔන්න දිනක් පඬිතුමෙක් පොත් මල්ලක් රැගෙන ගඟ ළඟට ආවේය. ඒ දින ගඟේ ජලයද වැඩි වී තිබුණු අතර සැඩ පහරද දරුණු වී තිබුණි. මේ නිසා තොටියා ඔරුව පැදීම නතර කර තිබුණේය. ගඟෙන් එගොඩ වීමට මගීන්ටද කරුණු කියා තොටියා ඔවුන් ආපසු හැරුවේ හැර යව්වේය. එහෙත් පඬිතුමා කිසිම විමසීමක් නොකර ඔරුවට නැගී ඔරුව පදින ලෙස තොටියාට කිව්වේය. අද ගඟේ ජලය වැඩි සැඩ පහරක් දරුණුයි. ඒ නිසා අද නම් ඔරුව පදින්න බෑ. තොටියා කිව්වේය. මට ඉක්මනින් එගොඩට යන්න ඕනේ. ඒ නිසා කොහොම හරි ඔරුව පදින්න. පඬිතුමා තොටියාට පැවසුවේය. මම ඔබතුමාට එක වතාවක් කිව්වනේ අද ඔරුව පැදීම හරිම අවදානම්. යැයි තොටියා පඬිතුමාට පැවසීය. කමක් නැහැ. මාව එගොඩට ගෙනියන්න. යැයි පඬිතුමා නැවතත් කිව්වේය. තොටියා අපහසුවෙන් ඔරුව පදින්නට විය. ඒ අතරතුර පඬිතුමා පොතක් දිගහැරගෙන කියවන්නට විය. ගඟේ සුළු දුරක් ගිය පසු ඔබට පොත් කියවන්නට පුළුවනි දැයි පඬිතුමා තොටියාගෙන් විමසීය. අනේ බැහැ පඬිතුමනි, තොටියා පිළිතුරු දුන්නේය.
එහෙනම් ඔබේ ජීවිතෙන් භාගයක් ඉවරයි. පඬිතුමා පැවසුවේය. තව ටික දුරක් යන විට ඔබට ලියන්න පුළුවන් දැයි පඬිතුමා ඇසුවේය. බැහැ පඬිතුමනි, තොටියා කිව්වේය. එහෙනම් ඔබේ ජීවිතෙන් තුන් කාලක් ඉවරයි. පඬිතුමා පැවසුවේය. ඔරුව ගඟ මැදට පැමිණියේය. සැඩ පහරද තවත් දරුණු විය. ඔරුව පෙරලෙන බව තොටියා හොඳාකාරව දැනගත්තේය. එසේ දැන ඔබතුමාට පීනන්න පුළුවන් දැයි තොටියා පඬිතුමාගෙන් විමසුවේය. මම පීනන්න දන්නේ නැහැ, පඬිතුමා කිව්වේය. එහෙනම් ඔබතුමාගේ මුළු ජීවිතේම ඉවරයි. දැන් ඔරුව පෙරලෙනවා. මට නම් පීනන්න පුළුවනි, තොටියා පඬිතුමාට පැවසුවේය. එසේ කීවත් සමගම ඔරුව පෙරළුණේ. මොකද උනේ? අනේ මොකද උනේ? හොඳට අහගෙන හිටියා නම් උත්තර දෙන්න. මොකද අන්තිමට උනේ? ඔව් ටීචර්, ඔරුව පෙරළිලානේ. මොකද පුතේ උනේ අන්තිමට? කවුද ඔරුව හිටියේ? පඬිතුමයි තොටියයි. හරි, දැන් හොඳට මේ කතාව ඔයගොල්ලෝ අහගෙන හිටියා. ඒ වගේම මේ පාඩම බලාගෙන ගෙදර ඉඳන් අපිව බලන් ඉන්න කුංචි දුවලා පුතාලා මන් දන්නවා හොඳට මේ පාඩම අහගෙන හිටියා. එහෙනම් දැන් මෙතන ඉන්න අපේ මාස්ටර් ගුරුයි පුංචි ඔයාලයි ගෙදර අපිව බලන් ඉන්න චූටි දුවලා පුතාලයි හැමෝගෙම ටීචර් ප්‍රශ්න ටිකක් අහනවා. උත්තර දෙන්න පුළුවන්ද? පුළුවන් ටීචර්. හරි, එහෙනම් මගේ පළවෙනි ප්‍රශ්නය. ලෑස්තිද හැමෝම උත්තර දෙන්න? හරි, අත උස්සන්න. ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති අය. හරි, හැමෝම ලෑස්ති. මාස්ටර් ගුරුත් ලෑස්තිලු. අපි බලමුනේ එයාත් හොඳට අහගෙන ඉඳලා තියෙනවද කියලා. හරි, එහෙනම් මගේ පළවෙනි ප්‍රශ්න තමයි, පඬිතුමා ගඟ ළඟට රැගෙන ආවේ මොනවාද? මොනවද ගෙනාවේ? පොත් මල්ලක් ටීචර්. මොනවද ගෙනාවේ? අපේ මාස්ටර් ගුරු හරි නේද? ආ හරි. ඊළඟට මගේ දෙවෙනි ප්‍රශ්නය, තොටියා ඔරුව පැදවීම නතර කළේ ඇයි? මාස්ටර් ගුරුගෙන් මට උත්තරේ ඇහුන්නේ. අහගෙන හිටියේ නැද්ද? අහගෙන හිටියා ටීචර්. එහෙනම් මට හරියටම කිව්වා. හරි, එහෙනම් හරි. තොටියා තමාව එගොඩට ගෙනියන්න බල කළේ කවුරුන්ද? කවුද? පඬිතුමා. මාස්ටර් ගුරු, දැන් අපි මේ කතාව බැලුවා ඉස්සෙල්ලා නේද? අපේ තොටියා කැමති වුණාද මුලින්ම මේ පඬිතුමාව ගඟෙන් එගොඩට එක්කගෙන යන්න? මුලින්ම කැමති වුණාද? මුලින්ම කැමති වුණේ නෑ නේද? කැමති වුණේ නෑ නේද? ඇයි පුතේ කැමති වුණේ නැත්තේ? ගඟේ එදා සැඩ පහර ගොඩෝ කලින් දවස ගොඩක් වැහැලලු නේද? ඒ හින්දා ගඟේ සැඩ පහර ගොඩක් වැඩි, ජලය වැඩි. අර ඔරුව ඒගොල්ලන්ට එයාලට මේ තොටියාට පාලනය කරගන්න අමාරු හින්දා. එහෙම නේද මස්ටර් ගුරු? ඔයා දැක්කනේ කතාව. හරි, එහෙනම් ඊළඟ ප්‍රශ්න මගේ උන්නේ. පඬිතුමා, ඔයාලට මතකද පඬිතුමා තොටියාගෙන් ප්‍රශ්න කීපයක් අහනවා? හරි, එහෙනම් මට කියන්නකෝ බලන්න. මුලින්ම මාස්ටර් ගුරු, ඔයාට මතකයිනේ? හරි, අපි පුතේ මාස්ටර් ගුරුගෙන් අහමුද පළවෙනි ප්‍රශ්නේ? හරි, මට කියන්න මේ මාස්ටර් ගුරු මුලින්ම මේ පඬිතුමා තොටියාගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ අපේ පඬිතුමා මුලින්ම තොටියාගෙන් ඇහුව ප්‍රශ්නයක්. ඔන්න හොඳට අහගෙන හිටියානම් උත්තර දෙන්න පුළුවා. හා, මං හිතන්නේ ටීචර් මට වඩා හොඳට මේකවල උත්තර දෙයි කියලා. හරි, එහෙනම් පුතේ මට කියන්නකෝ අපේ මාස්ටර් ගුරු කියනවා ඕගොල්ලන්ගෙන් අහන්න කියලා. හරි, එහෙනම් ඕගොල්ලෝ කියන්නකෝ පුතේ පඬිතුමා තොටියාගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ. ඔබට ලියන්න පුළුවන්ද? එහෙනම් මං අහනවා ඒ ප්‍රශ්නේම ආපහු සැරයක් මාස්ටර් ගුරුගේ. මේ පඬිතුමා මුලින්ම තොටියාගෙන් අහපු ප්‍රශ්නේ මොකද්ද? කියවන්න පුළුවන්ද කියලා නේද ටීචර්? අන්න හරි. මොකද්ද පුතේ පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ? කියවන්න පුළුවන්ද?
ඔන්න එහෙනම් අපේ මාස්ටර් කුරු තමයි හොඳටම අහගෙන ඉඳලා තියෙන්නේ සවන් දීම හොඳටම හොඳයි අපේ මා ගහන්න පුඩියක් අපේ මාස්ටර් කුරුට මල් මල්ලා පුඩියක් ගහන්න ඕනේ ලස්සන මල් මල්ලා පුඩියක් හරි එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද මේ පඬිතුමා තොටියගෙන් අහපු පඬිතුමා තොටියගෙන් අහපු දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද අන්න හරි දැන් නම් අපේ පුතාලා දුවලා හරි නේද අන්න හරි දැන් ඕන් හොඳට අහගෙන ඉඳලා තියෙනවා නේද හරි පුතේ උත්තරේ නම් හරියටම හරි එහෙනම් මගේ ඊළඟ ප්‍රශ්නේ ඔයාලට මතකද මේ කතාවේ තොටිය අහනවා පඬිතුමාගෙන් ප්‍රශ්නය මාස්ටර්ගුට මතකද තොටිය පඬිතුමාගෙන් අහනවා තොටිය අන්තිමට අහනවා පඬිතුමාගෙන් ප්‍රශ්නය මං හිතන්නේ ටීචර් මේගොල්ලෝ ඒකටත් හරියට උත්තරේ කියයි කාටද පුළුවන් උත්තර දෙන්න හැමෝටම පුළුවන් එහෙනම් කියන්න පුතේ මොකද උත්තරේ ඔබට පීනන්න පුළුවනිද ආන් ඒ ප්‍රශ්නේ උත්තරම හොඳයි ඕගොල්ලෝ ගොඩාක් හොඳයි හරි ඊළඟ මේගොල්ලෝ හරියටම කියයි ඒකනේ මාස්ටර් ගුරු අපේ දරුවෝ හොඳට අහන් ඉඳලා තියෙනවානේ හරි එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්න මාස්ටර් ගුරු මං අහන්නයි යන්නේ මාස්ටර් ගුරු ලෑස්ති උත්තර දෙන්න හරි එහෙනම් ඔන්න අහගන්න පුතේ හොඳට අහගෙන උත්තර දෙන්න ඕනේ පඬිතුමාගේ පිළිතුරට පසු පඬිතුමාගේ පිළිතුරට පසු තොටියා කළ ප්‍රකාශය කුමක්ද මොකද්ද මාස්ටර් ගුරු උත්තරේ එහෙනම් ඔබේ මුළු ජීවිතයම ඉවරයි අන්න හරි මොකද්ද පුතේ උත්තරේ එහෙනම් ඔබේ මුළු ජීවිතයම ඉවරයි තව කැලලක් තියෙනවා තව කැලලක් තියෙනවා මොකද්ද පුතේ තව කැලලක් තියෙනවා දැන් ඔළුව පෙරලනවා දැන් මොකද්ද දැන් ඔළුව පෙරලනවා දැන් ඔළුව ඔරුව පෙරලෙනවා මට නම් පීනන්න පුළුවන් කියනවා නේද ඊට පස්සේ මොකද මේ කතාවේ උනේ අන්තිමට ඈ ඔරුව පෙරලෙනවා අර පඬිතුමාට පීනන්න පුළුවන්ද බෑ හැබැයි තොටියට නා තොටියට නා පීනන්න පුළුවන් හරි එහෙනම් ඔන්න අද කතාව ඔයගොල්ලෝ ගොඩාක් හොඳයි සවන් දීම ඔයගොල්ලෝ හොඳට අහගෙන හිටියා කතාව ලස්සන කතාවක් අපි බැලුවා ලස්සන කතාවක් ඇහුවා ටීචර් කියලා දුන්නා අපිට අලුත් යාළුවෙක් හම්බුණා නේද කවුද යාළුවගේ නම පොඩ්ඩක් මතක කරමයි සර මාස්ටර් ගුරු කැමතිද හැමදාම අපිත් එක්ක ගුරු ටීවී එකේ ශිෂ්‍යත්වමග වැඩසටහනේ පාඩම් වලට හැමදාම එන්න ෂා නියමයිනේ ටීචර් ඔයගොල්ලෝ කැමතිද ඔයාලා කැමතිද පුතේ අපේ මාස්ටර් ගුරු හැමදාම අපේ පන්ති ඉඳව ගන්න කො කැමති ඇත උස්සන්න හරි එහෙනම් මාස්ටර් ගුරු හැමදාම අපේ පන්තියේ අපේ පුංචි දරුවොත් එක්ක ගෙදර ඉඳන් අපිව බලන් ඉන්න පුංචි දරුවොත් එක්ක අපේ පාඩම් වලට හැමදාම ඇවිල්ලා හැබැයි හොඳ ළමෙක් වගේ ඉගෙන ගන්න ඕනේ හරි ටීචර් හරිනේ හා එහෙනම් අද අපේ පාඩම පඬිතුමා සහ තොටියා ලස්සනම ලස්සන පාඩමක් අපි ආවා අද කරගෙන ආවා එහෙනම් හැමෝම හොඳට අහගෙන හිටියා හරි එහෙනම් ඔන්න අපි තවත් කොටසකට යන්නයි යන්නේ මම කියවනවා මේකේ නම තමයි පවසන දෙයට සවන් දීම සවන් දීමම තමයි හරි මම ලස්සනම ලස්සන ඡේදයක් කියවනවා ඕගොල්ලෝ අහගෙන ඉන්න ඕනේ මාස්ටර් ගුරු ඉසල වගේම මේ කතාවත් හොඳට අහගන්න ඕනේ හරි ටීචර් හරි එහෙනම් ඔන්න හැමෝම හොඳට අහගන්න වනය ඉතා අලංකාරය සෑම තැනකම ඇති ගස්වැල් සහ ඒවායේ හටගන්නා මල් සහ ගෙඩි එහි අලංකාර බව තව තවත් වැඩි කරයි ගස්වැල් බහුල නිසා දවල් කාලයේද වනය අඳුරු ස්වභාවයක් උසුලයි බැලූ බැල්මටම ඒ අන්ධකාරය බියකරු ලෙස පෙනුනද වනයේ බෙහෙවින් සුන්දරය තැන් තැන් වලින් ගලා යන ඇලදොලවල් නිසා වනය පුරාම ඇත්තේ සිසිලසකි තිත්ත පැටව් ඇලදොලවල පීනන ආකාරයේ ඉතාමත් දැකුම් කළුය දියදහරා ගලා යන හඬ වනයේ නිහඬ බව බිඳ දමයි
වනයේ පුරා පියාසර කරන කුරුල්ලන්ගේ නාදය මිහිරි බවක් ගෙන දේ. තැනක මොනරා පිල්විදහා නටන ආකාරය මනහරය. ගසින් ගසට පැන යන ගසෙන් ගසට පැන යමින් පළවැල් සොයන වඳුරු රංචු වනයේ දැකිය හැකි සුලබ දසුනකි. තුරුලතාවලින් පිරුණු වනයේ දෙස කොතරම් වෙලා බලා සිටියද සෑහීමකට නම් පත් නොවේ. වනයේ එතරම් අසිරිමත්ය. හරි, හොඳට ඔගොල්ලෝ අහගෙන හිටියා. මම තවසරයක් කියවනවා මාත ගුරු. ඔන්න තවසරයක් කියවනවා, හොඳට අහගන්න ඕනේ. හරිද? වනයේ ඉතා අලංකාරය. සෑම තැනකම ඇති ගස්වැල් සහ ඒවායේ හටගන්නා මල් සහ ගෙඩි එහි අලංකාර බව තව තවත් වැඩි කරයි. ගස්වැල් බහුල නිසා දවල් කාලයේද වනය අඳුරු ස්වභාවයක් උසුලයි. බැලූ බැල්මටම ඒ අන්ධකාරය බියකරු ලෙස පෙනුනද වනයේ බෙහෙවින් සුන්දරය. තැන් තැන්වලින් ගලා යන දොළවල් නිසා වනය පුරාම ඇත්තේ සිසිලසකි. තිත්ත පැටව් ඇලදොළවල පීනන ආකාරය ඉතාමත් දැකුම් කළුය. දිය දහරා ගලා යන හඬ වනයේ ඇති නිහඬ බව බිඳ දමයි. වනයේ පුරා පියාසර කරන කුරුල්ලන්ගේ නාදය මිහිරි බවක් ගෙන දෙයි. තැනක මොනරා පිල්විදහා නටන ආකාරය ඉතා මනහරය. ගසින් ගසට පැන යමින් පළවැල් සොයන වඳුරු රංචු වනයේ දැකිය හැකි සුලබ දසුනකි. තුරුලතාවලින් පිරුණු වනයේ දෙස කොතරම් වෙලාවක් බලා සිටියද සෑහීමකට නම් පත් නොවේ. වනය එතරම් අසිරිමත්ය. හරි, ඔන්න ඔයාලා දැන් හොඳට අහගෙන හිටියා. මම දැන් ප්‍රශ්න අහන්නයි යන්නේ. කවුද ලෑස්ති? හොඳට ප්‍රශ්නවලට උත්තර දෙන්න ලෑස්තිය අත උස්සන්. ලෑස්ති නේද? හා, හරි. එහෙනම් ඔන්න මාස්ටර් ගුරු, මාස්ටර් ගුරු ලෑස්ති නේද? හරි, එහෙනම් මගේ පළවෙනි ප්‍රශ්නය මං අහනවා හැමෝගෙම. මාස්ටර් ගුරුටත් උත්තර දෙන්න පුළුවන්. හරි ටීචර්. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ, වනයේ අලංකාර බව වැඩි කරන්නේ කුමක් නිසාද? මොකද්ද මාස්ටර් ගුරු උත්තරේ? මල් සහ ගෙඩි. මල් සහ ගෙඩි නිසා තමයි මේ වනාන්තරයේ සුන්දරත්වය වැඩි කරනවා කියලා කියන්නේ නේද? ඊළඟ ප්‍රශ්නේ මගේ, දවල් කාලයේ වනය අඳුරු වී ඇත්තේ ඇයි? මොකද්ද උත්තරේ මාස්ටර් ගුරු? ගස්වැල් බහුල නිසා. අපේ පුංචි දරුවන්ගේ උත්තරේ හරිද? හරි. මොකද්ද පුතේ උත්තරේ? ගස්වැල් බහුල නිසා. දයි තුන්වෙනි ප්‍රශ්නේ, වනයේට සිසිලසක් ගෙන දෙන්නේ මොනවා නිසාද? මොකද්ද මාස්ටර් ගුරු මොකද්ද ප්‍රශ්නෙට උත්තරේ? ඇලදොල ගංගා නිසා. ඇලදොල ගංගා නිසා තමයි මේ සිසිලසක් එන්නේ නේද? ඊළඟ ප්‍රශ්නේ, වනයේ නිහඬ බව බිඳ හෙළන්නේ කුමකින්ද? වනයේ නිහඬ බව බිඳ හෙළන්නේ කුමකින්ද? මාස්ටර් ගුරු, මාස්ටර් ගුරුට උත්තර දෙන්න පුළුවන් ওই ප්‍රශ්නෙට. බිය දහරා ටීචර්. මොකද්ද? බිය දහරා වලින්. මොකද්ද? පුතේ මොකද්ද උත්තරේ? තනින් තන. අපේ මාස්ටර් ගුරුගේ උත්තරේ හරි නේද? හරි, තනින් තන ගලා යන දිය දහරා නිසා තමයි මේ නිහඬ බව බිඳ හෙළන්නේ. ඔන්න ඊළඟ ප්‍රශ්නේ හොඳට අහගෙන ඉඳලා උත්තර දෙන්න ඕනේ. ගසින් ගසට පැන යමින් වඳුරන් සොයන්නේ මොනවාද? මොනවාද? මාස්ටර් ගුරු, හරිද උත්තරේ? හරි. මොනවද මේ වඳුරෝ ගසින් ගසට පැනගෙන ගිහිල්ලා හොයන්නේ? පළවැල්. හරි, එහෙනම් ඔන්න ඔගොල්ලෝ හොඳට මේ ප්‍රශ්න ඔක්කොටම හොත්තට හාගෙන ඉඳලා උත්තර දුන්නා. ඔයාලා ඔක්කොම ගොඩාක් හොඳයි. හරි, එහෙනම් අදට අපේ පාඩම අවසන් වෙනවා. හරි, එහෙනම් පුතේ ලස්සනම ලස්සන කතාවක් ඕගොල්ලෝ අහගෙන හිටියා. ඒ වගේම ඕගොල්ලෝ හොඳට උත්තර දුන්නා. එහෙම නේද මාස්ටර් ගුරු?
අපේ දරුවෝ හොඳයි නේද? ඔව් ගොඩක් හොඳයි. ඒකනේ. පුතේ අපේ මාස්ටර් ගුරු ගැන මොකද ඔයගොල්ලෝ කියන්නේ? එයා හොඳයිද? ඈ? හොඳට උත්තර දුන්නා නේද මාස්ටර් ගුරු? ඕකේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසෙත් මාස්ටර් ගුරුට අපේ පාඩමට එන්න කියමුද? හා. ඔයාලම කියන්නකෝ මාස්ටර් ගුරුට ඊළඟ දවසෙත් එන්න කියලා. ඊළඟ දවසෙත්. හරි මම අනිවාර්යෙන්ම එනවා. හරි. එහෙනම් අපි අදට අපේ පාඩම නතර කරන්නයි යන්නේ. එහෙනම් ඊළඟ දවසෙත් අපි සුපුරුදු වෙලාවට ඩයලොග් ටීවී ගුරු ටීවී නාලිකාවෙන් එහෙම නේද මාස්ටර් ගුරු? ඔව් ටීචර්. ඊළඟ දවසෙත් අපි ගුරු ටීවී නාලිකාවෙන් ශිෂ්‍යත්වමග වැඩසටහනෙන් සුපුරුදු වේලාවටම නැවතත් හම් වෙන බලාපොරොත්තුවෙන් අදට ඕගොල්ලන්ගේ ගෙදරින් සමු ගන්නයි හදන්නේ. නේද මාස්ටර් ගුරු? මාස්ටර් ගුරු ඊළඟ දවසේ එනවා නේද? අනිවාර්යෙන්ම එනවා ටීචර්. හරි. එහෙනම් පුතේ හැමෝම නැගිටින්නකෝ අයබෝන් කියන්නේ. හරි එහෙනම් හැමෝටම ආයිබෝවන්. හරි එහෙනම් අනිවාර්යෙන් මාස්ටර් ගුරු ඊළඟ දවසේ අපේ පන්තියට එන්න ඕනේ. අනිවාර්යෙන්ම මං එනවා ටීචර්. මං හරි මාසයි. එහෙනම් අපි ගෙදර ඉඳන් බලන් ඉන්න පුංචි දරුවොත් ඊළඟ දවසේ සුපුරුදු වේලාවට අපිව බලන්න අපේ පන්තියත් එකතු වෙන්න සුපුරුදු විදිහට ඇවිල්ලා ටීවී එක ඉස්සරහා ඉඳගන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.